අද මේ ඉන්න දූෂිතෝ එක්කෙනෙක්ත් මේ තියෙන චන්ද ක්‍රමයටතේ පරාජය කරන්න බෑ. අපි ගියාණ්ඩුල විචනයකර මමගේ නංගම් කියන කැමති නෑ. කවුද මේ දිස්ත්‍රික් නායකයෝ? කවුද වටේ ඉන්නේ? මම නංගම් කියන එක හොඳ නෑ. බලන්න මේ ඉන්න මිනිස්සු කවුද කියලා. මේ ගොල්ලත් එක්ක අපට අනාගත බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? ගෝඨාභය රාජපක්ෂ බැරතුමා දැකපු සිහිනය, වසර ගණනාවක් තිස්සේ අපේ හිත්වල නලියමින් තිබිය සිහිනය, මේ රට ගොඩගන්න ඕනේ කියන සිහිනය ගොඩගන්න පුළුවන්ද මෙහෙම මිනිස්සු ටිකක් එක්ක? හන්දියේ තමන්ගේ අයිය මලවුරුන්ට බාර තියෙන, බොන්න දීලා රැස්වලට බස්වලට සෙනග දාගෙන යන්න පුළුවන් අයට, ඒ සෙනග දාගෙන කියලා පටන් ගත්තන අපුඩි ගන්න හූ කියන මිනිසුන්ගේ ඡන්දෙන් තමයි මේගොල්ල බලයට එන්නේ. ඉතින් එහෙම රටකට අනාගතයක් නෑ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමයේ යටතේ අපි ඉදිරිපත් කරපු දෙයක් බොහොම පැහැදිලිව කාලයක් තිස්සේ මේ වෙන වෙන ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි, පැහැදිලිවම ඡන්ද ක්‍රමය වෙනස් කරනවා. මේ දූෂිත මිනිසුන්ට, නමගිය මිනිසුන්ට හැමදාම 94 ඉඳලා තාමත් ඉන්නේ ඇයි? මේ ඡන්ද ක්‍රමය නිසා. මේ ඡන්ද ක්‍රමයේ තිබිච්ච යන්නම් පෙරලා ඇසේ වික්‍රමසිංහල ඔක්කොම පැරදුනේද? මේ ඡන්ද ක්‍රමය නිසා. කොච්චර ලොක්කුණත් තමන් වැඩ කරේ නැත්නම් ආණ්ඩුව අසාර්ථක කරන මිනිසුන්ට පරාද කරන්න පුළුවන්. ඔය කියන ජනාධිපති වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයත් 1977 පරාජය කළ මිනිස්සු. ඒ ඡන්ද ක්‍රමය නිසා. ඒ නිසා මේ තියෙන ත්‍රාඩ බාල දීන දේශපාලනය අවසන් කළා, ප්‍රබුද්ධ දේශපාලනයකට පාර කපන්නවා.